මොල ඒ බිලියන සීයක් විතර ස්නායුසයිල තියෙනවා. අපි ඉප දෙන කොටත් මේ ස්නායුසයිල ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒ ස්නායුසයිල එකන එක අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ හැගිලා නන් නැ. ඉතින් පුංචි බ එකකි මොලේ වර්ධනය වෙන්න නං ඒ ස්නායුසයිල එකන එක සම්බන්ධ වෙලා හොඳ සංකීර්ණ ස්නායු චාලාාවක් බවට පත්වෙන්න ඕනේ පුංචි බබෙක්ට ලබාදන විවිධත් තැකීම් මගින් එයාගේ මොලයේ ස්නායු සයිල අතර ශක්තිමත් බන්ධන හදන්න අපිට පුළුවන්. මේ බව විද්‍යාත්මක පර්ේෂණ මගින් මේ වෙන විට හොයාගෙන තියෙන දේවල්. එහෙනම් පුංචි පැටියගේ මොලේ වර්ධනය කරන්න එයාගේ මොලේ ස්නායු සයිල අතර, ශක්තිමත් බන්ධන හදන්න, එයාට ලබා දෙන්න පුළුවන් විවිධ අත්දැකම් මොනොවද කියන එක ගැන අද අපි කතා කරමු පුංචි පැටියගේ මොලේ වර්ධනය කරන්න අපිට ලබා දෙන්න පුළුවන් පළමවැනිම අත්දැකීම තමයි එයාට කලු සහස් සුදු රටා තියෙන පින්තූර පෙන්වන එක පුංචි පැටියේකම්මගේ කුසතුළ ඉන්නකොට එයාට අඩුවෙන්ම ලැමෙන සංවේදනය තමයි පෙනෙනීම කියල කියන්නේ. ඉතිං එයා අම්මගේ කුසෙන් එලියට හාවට පස්සේ හුඟාක් ආසයි දේවල් දකින්න. ඒ වගේම එයා තොරතුරු රැස්කරගන්නෙත් එයාගේ මේ පුංචිම පුංචි ඇස් දෙකෙන්. මොක්කද එයා මොලයට තොරොතුරු එකතු කරගන්නේ, එයා දකින සහ එයාට පෙනෙන දේවල් වලින් සාමාන්‍යයෙන් පුංචි බබයක මාස පහක් ගත වෙනතුරු එයාගේ තොරතුරු ලබාගැනීමේ මූලිකම මාර්ගය වෙන්නේ පෙනෙනීම හැබැයි එයාට මුල් සති කිහිපය තුළ හරියටම පේන්නේ අඟල් අටත් දොළහත් අතර වගේ දුරක් තමයි ඒ වගේම එයට හොඳටම පේන්නේකාලු සහ සුදුවර්ණ විතරයි. සති පහක් විතර යනකං යාට වේගෙන් සෙලවෙන පැද්දෙන වස්සූන් අදුුරගන්න හැකියාවක් නෑ. ඒ නිසා එයාට මෙ මේ වගේ කල්ලු සුදු හැඩතල පෙන්වන එක හුඟාක් වැදගත් වෙනවා. ඉති ඔබට මේ වගේ සර හැඩතලයකින් පටන් අරගන ක්‍රමක්‍රමයෙන්. සංකීර්ණවෙන මෙන්න මේ වගේ මේ වගේ හැඩතල බබාට හිමීට හිමීට පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් බබෙක්ටස් එයාගේ සතිදාාහතර සම්පූර්ණ වෙනකං. එයාට මේ වගේ කලු සුදු හැඩතල පෙන්වන එක හුඟාක් වැදගත් කියලා විවිධ විද්‍යාත්මක පර්ේෂණවලින් මේව නිවිට හොයා ගැෙනත් තියෙනවා. ඉතිං කළු සුදු වර්ණ රටා බබාට පෙන්වන්නේ කොහොමද. මේ වන්න රටාවල තියෙන වැදගත්කම මොනවද. කියන එක ගැන වෙනම වීඩියෝ එකක් මංකරලා තියෙනවා. තින් ඒකෙ ලිං එකත් පල්හා ඩිස්ක්‍රපන් බොක් එකේ තියෙනවා ඔබට එක බලන්න පුළුවන්. ඒවාගේම මේ වගේ කලු සුදු හැඩතල නිර්මාණය කරලා හදපු ඩොක්ම් එක ලිං එකත් පල්ලහ ඩිස්ක්‍රපෂන් බොක් එකේ මම දාලා තියෙනවා ඔබට එක ඩන්ලෝඩ් කරගෙන පින්ට් කරලා ඒක හැඩ තල වෙෙන්වෙෙන්වෙන විදිහට කපලා මේ විදිහට කොටු කපලා ඔබට ඔබේ බබාට පෙන්වන්න පාවිච්චි කරන්නක් පුළුවන්. ඒවගේම අපේ පුං්චි පැටටියා. මාස නමයක්ම අපේ කුසෑ තුළ ඉන්න කොට එයාට කිසිම දීප්තිමත් ආලෝකයක් පේන්නේ නෑ. ඉතිං එයා අම්මගේ කුසෙන් එලියටාවට පස්සේ. එයාගේ පුංචි ඇස් දෙක දීප්තිමත් ආලෝකයට හුරු වෙන්න සති කිහිපයක් විත්‍රගත වෙනවා. මේ නිසා බබා ඉපදිලා ඇගේ මුල් සති කිහිපේ තුොළ යාව තියාගනන්න ස්ථානය අඩු ආලෝකයක් තියෙන තැනක් වෙනේ එක හුංගාක් වැදගත්. මොකද එත්තොකොට බබාවදිවෙලාඉන්න වෙලාවට එයාට පුළුවන් වෙනවා යාගේ පුංචි ඇස් දෙක හිමීට හෙමීට ඇරලා, ඒ කාමරේ එයාගේ වටපිටාව තියෙන ආලෝකය එයාට දකින්න. දැන් අපේ ඇසේ තියෙනවා කනීනිකාව කියල කොටසක්. මේ කොටස විශ්ශාල ආලෝකයක් අපේ ඇස්වලට යොමුුවෙනකොට කනීනිකාව කුඩාාවෙනවා. එවගේම කුඩාලෝකයක් අපේ ඇස්වලට යොමුුවෙනකොට කනේනිකාව විශ්ශාල වෙනවා. මේ කනීනිකාව, ඇරෙන එක වෙහෙන චුට්ට චුට්ට බබාට පුරුදු කරන්න නං බබාව තියාගෙනහින්න කාමරයේ ඉතා කුඩා ආලෝකයක් තියාගෙනීඉන්න එක හුඟාක් වැදගත්. පුංචි බබාවතියන් ඉන්න කාමරයේ ඔබට ලෑම්ෂේ් එකකක් පැත්තකින් තියාගන්න පුළුවන් එහෙම නැත්තං වෝට් ප්‍රමාණය අඩු බල්බ එකක් එයාගේ ඇස්වලට කෙලිම වැටෙෙ නැතුව ටිකක්. පැත්තකට වෙන විදිහට එල්ලල තියලති යන්න පුළුවන් මේ විදිහට එයාට විශාල ආලෝකයක් එක පාරයාගේ ඇස්වලට වැටේෙන දෙන්නේ නැතුව යාගේ ඇස් දෙක පරිසංකරගන්න එකත් හුඟාක් වැදගත් වෙනවා.ඒවගේම ඔබේ කාමරේකර්ටන් වහලා දැඩි හිරුවාආලෝකයක් යාගේ ඇස්වලට වැටන්නේෙ නැති වෙන්නත් ඔබ වගබලාගන්න ඕනේ. හැබැයි බබාට සති දෙකාක් නක් විත්‍රවගේ ගතෝනාට පස්සේ. එයාගේ වටපිටාවෙතින ආලෝකයේ ටික ටික වැඩි කරන්න ඔබට පුළුවන්. ඒවාගේම බබාට සති අටක් විතර වුනාට පස්සේ එයාගේ අත්ධකට කලු සුදු රටා තියෙන අත්මේස් දාන්නත් ඔබට පුළුවන්. මොකද එහෙම කලු සුදු රටා තියෙන අත්මේස් දැම්ම හම එයා එයාගේ අත් දෙෙක දිහා නිතරම බලන්න පුරුදු වෙනවා. ඉතිං එයා එයාගේ අතදිහා බලන්නේ නැත්තං ඔබට හිමීට එයාගේ අත. ඔසවලා එයාගේ ඇස් දෙක ඉදිරියෙන් මෙන්න මේ විදිහට එයාගේ අත හොලවන්න පුළුවන්. ඊට පස් එයා ටික ටිකයාගේ ඇස් වලින් එයාගේ අත් දෙෙක දිහා බලන්න යනවා. මේ විදිහට එයාගේ අත් දෙෙක හෙලවෙන හැටි ගැන එයාගේ මොලට තොරතුරු ලැබෙනකොට ඒක හුඟාක් වැදගත් වෙනවා මොකද එයාගේ චූටි අත්ධක පාවිච්චි කරලයා ඉදිරියේ ගොඩාක් වැඩ කරන්න යනවා. එයා කෑම කරන්නේ යන්නේයාගේ අත් දෙකෙන් ඒ වගේම විවිධ අත්ව වැඩ කරන්නේයාගේ අත්දකෙන් සෙල්ලං කරන්නයාගේ අත්දකින් ඉතිං එයාගේ අධදකේ ක්‍රියාකාරීත්වය ගැන යගේ මොලයට ඉතා පුංචිකාලේ ඉඳල්ලම පණවිඩ ලබා දෙනක හුඟාක් වැදගත් ක කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ම මුලිින්කිව වගේ යාගේ අත් දෙෙකට කලු සුදු රටා තියෙන අත්මේස් දානයක. ඒවාගේම එයාගේ පෙනීමේ කුසලතාවය වර්ධනය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මෙට මේ වගේ කලු සුදු ත්‍රරිමානවස්තුවක් එයාට පෙන්වන එක. ඔබට මේ වගේ කලු සහ සුදු. වරණයේ ත්‍රරිිමාණ වස්තුවක් පුංචි සෙල්ලම් බඩුවක් කරගන බබාගේ ඇස්වලට ඉහලින් අඟල් අටක් දොළහක් අතර වගේ ඉහලින් බබාට පේන්න වෙන මේ විදියට අල්ලන්න පුළුවන්. මේ විදිීට අල්ලගෙන ඉන්නකොට එයා එක දිගට එක දිහා බලාගෙන ඉන්නකොට ඔබට හිමීට මේ වස්තුව මෙන්න මේ විදිහයට කරකවන්න පුළුවන්. ඉතිං එයාගේ පුංචිම කාලයේදී මේක එයාට ත්‍රිමාණ වස්තුවක් විදිහට තේරුණේ නැතත්න් එයාගේ ඇස්වල පෙනීම දියුණු කරන්න මේ පැෙනීමේ කුසලතාවය දියුණු කරන්න ඒ ක්‍රියාකාරකමත් හුඟාක් වෙෙදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බබාට දකින්න සලස්වන දේවල්වලින් එයාගේ මොලේ වර්ධනය වෙන වගේම එයාට අහන්න දෙන දේවල්වලිනුත් එයාගේ මොලේ වර්ධනය කරන්න අපිට පුළුවන් ඒ කොහොමද කියලා අපි ඊළங்க வேඩියோ එකෙන් බමු